ඉතින් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ TR Bro YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ප්ලේ කරන්න යන්නේ Play Unknown Battleground game එක. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා මේ Facebook එකේ හැම දැන් ගොඩක් කට්ටිය ප්ලේ කරනවා මේ game එක. ඉතින් අපිට මේ game එකේ mobile version එක තියෙන හින්දා ගොඩක් ලේසි. මොකෝ මේකේ PC version එක අපිට Steam එකෙන් ගන්න ඩොලර් 25ක් විතර යනවා. මේ දවස්වල නම් sale දාලා තියෙන හින්දා ඩොලර් 19කට විතර අපිට ඒක ගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් ඒකත් අපිට ටිකක් ගාණක් යන හින්දා ගොඩක් කට්ටිය දැන් මොබයිල් වර්ෂන් එක තමයි ගහන්නේ. ඒත් මොබයිල් එකෙන් ගහනකොට ඔයගලට ගොඩක් කට්ටියට ප්‍රශ්න මතුවෙන්නේ නැති. මොකද ඒ විදිහින්න ඕනේ, එම් එක අල්ලන්න ඕනේ. ඈතින් අයට එම් එක අල්ලන්න ගියාම ළඟ එක කිඩියොත් එම උ වෙඩි තියනවා. ඔය වගේ ගොඩාක් ප්‍රශ්න එනවා. ඉතින් මේකට මේ ගේම් එක හදපු ටීම් එකෙන්ම අපිට එමියුලේටර් එකක් දීලා තියෙනවා. ඒකෙන් අපිට මේ ගේම් එක PC එකට කනෙක්ට් කරගෙන ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කල්පනා කරනවා ඉතින් PC එකට දානවා නම් මේකට ගොඩක් RAM එකක් වුවමනා වෙනවා කියලා. නෑ, එහෙම අවශ්‍ය නෑ. ඕගොල්ලන්ට අඩුවෙන්ම 4GB RAM එකක් තියෙනවා නම් හොඳටම ඇති. මොකද මේ ගේම් එකට විතරයි මේ එමියුලේටරේ තියෙන්නේ. නැත්තම් අපි වෙනත් OS එකක් දාගන්න ගියොත් එහෙම, කියන උදාහරණයක් විදිහට Nox හරි Bootstrap හරි ඕගොල්ලන්ට වැඩිපුර ඩේටාත් යනවා. අනික අමතර ඇප් ටිකකුත් මේකට ඇඩ් වෙනවා විතරයි වෙන්නේ. ඉතින් මේ එමියුලේටරේ එහෙම නැහැ. මේක හදලා තියෙනම PUBG ගහන්නම තමයි. ඉතින් අපි ගේම් එකේ විස්තර ඉදිරි මේ ගේම් ප්ලේ එකේදී කතා කරමු. ඉතින් අපි දැන් යම් ගේම් ප්ලේ එකට. ගේම් එක පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ තමයි ගේම් එකේ පළවෙනියටම එන ඉන්ටර්ෆේස් එක. ඉතින් ඕගලන්ට පේනවා මෙතන ස්ටාර්ට් කියලා දෙනවා. මේ TPP කියන්නේ ඔයා කැමති මේක කොයි විදිහේ view එකකටද? ඒ කියන්නේ third person view එකකටද first person view එකකටද කියන එක. ඉතින් මෙතන තියෙනවා classic arcade කියලා. මේකෙන් කියන්නේ ඔයා ගහන map එක full map එකම ගහනවා නම් අපි classic දාලා ඒකේ තියෙන categories වල තමයි ගහන්නේ. arcade කියන්නේ mini zone එකක්. ඒක mini map. ඒකට පොඩි area එක තමයි අපිට ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ඔයා ටීම් එකක් විදියට ගහනවා නම් ටීම් එකේ උඩරිම ඉන්න කට්ටිය ගාන තමයි 4. ඔයාට ඒක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. 4 ඉන්නවා. ඔයා දෙන්නෙක් ගහනවා නම් ඩුවෝ කියලා දාලා ගන්න පුළුවන්. ඔයා තනියෙන් ගහනවා නම් සෝලෝ දාන්න පුළුවන්. මම මේ වෙලාවේ සෝලෝ දාන්නේ. මෙතනින් ඔයාට පුළුවන් මේක කොයි මැප් එකේද ගහන්න කියලා. ඔයාට මීර් මාල් ගහන්න පුළුවන්, ඇන්ජල් ගහන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ එරෙන්ජල් ගහනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන් ඔයා දැනට ප්ලේ කරන කට්ටිය. ඒ කියන්නේ ඔයාගේ Facebook එකේ account, Facebook account එකේ friends-ලා ඉන්නවනම් ඒ අය තමයි මේ පෙන්නන්නේ. ඉතින් ඔය එහෙම වුණනම් ඉතින් ඔයා පළවෙනියටම මේක Facebook එකට connect කරගන්න වෙනවා. තව අලුත් friends-ලා add කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතනින් තෝරගෙන මේන් නම් ඔයාගේ දැනට ඉන්නවා නම් ඒ කට්ටිය ඔයාට මෙතනින් ඇඩ් ෆ්‍රෙන්ඩ්ස් ලා ගිහිල්ලා එහෙම හොයාගන්න පුළුවන් ID එක ගහලා. හරි, දැන් අපි ගේම් එක ස්ටාර්ට් කරමු. හරි, දැන් ඔබලට පේනවා ඇති මේ තමයි අපි ගේම් එක ප්ලේ කරන්න කලින් කට් මෙතන ටීම් එකේ කට් ඒ කියන්නේ මුළු ඔක්කොම ගහන කට්ටිය 100ක් එකතු වෙනකන් අපි මෙතන ඉන්න ඕනේ. ඔබලට පේනවා ඇති උඩම කෙරවලේ තියෙනවා ජොයින් කියලා. ඒකේ 64 ඊපස්සේ තාම 64යි. ඒ කියන්නේ 100 එකතු වෙනකන් තමයි මේ අපි ඉන්නේ. ඔබලට මේකේ එම් අකුරේ බුවම් මැප් එක බලා ගන්න පුළුවන්.
ඉතින් අර වෙන ගේම් ගහනවා වගේම තමයි එමුලේටර් එකෙත් ගහන්න තියෙන්නේ මේ WASD පාවිච්චි යූස් කරලා තමයි මේක ප්ලේ කරගන්න තියෙන්නේ. දැන් 100 පිරුණා මැච් එක පටන් ගන්න තව තප්පර 1යි. ඔයගොල්ලන්ට පේනවාද අපි හෙලිකොප්ටර් එකෙන් දාන මේ ප්ලේන් එකෙන් තමයි දාන්නේ. ඉතින් අපිට කැමති දැනකින් මේකට පයින්න පුළුවන්. ඔයාලට පේනවාද ප්ලේයර් ඉන් කැබින් කියලා. කියන්නේ 100 දිනෙම මේකේ දැන් ප්ලේ කරන්න ඉන්නවා කියලා. මොකද සමහර අපි මැච් වලට යනකොට ප්ලේ කරන්න 100ම නෑ 98ක් වගේ තමයි ඉන්නේ. ඉතින් අපි හොඳ තැනක් බලලා පයිමු. මම මේ හරියම පැනගත්ත කොට බලමත්ලට ගියේ මොකද මොනවද තියෙන්නේ කියලා. මොකද මේ මේ මැප් එකේ අපි මේ ගේම් එකේදී කොහොමත් අපිව මුලින්ම දාන්නේ අතේ මොකුත් ආයුධයක්වත් නැහැ. ඉතින් අපි මේ වගේ ගෙවල් වලට ගිහිල්ලා හොයා ගන්න ඕනේ ආයුධ. ඉතින් තාම හරියන එකක් හම්බුන්නේ නැහැ මටත්. ඉතින් මේක අපි PC එකේ ගහන ගේම් එකත් එක්ක බැලුවාම නිකන් අහසට පොළොව වගේ තමයි. මොකෝ මේ ඒක මේ තරම් ලේසි නෑ. ඔයගලන්ට ඒක තේරෙයි. මේකේ ඉක්මනටම කට්ටිය මරන්න පුළුවන්. ඒ වුණාට අරකේ එහෙම කරන්න අමාරුයි. මොකෝ ගොඩක් ප්‍රැක්ටිස් වෙච්ච අය තමයි ඒකේ ඉන්නේ. මොකෝ මේක ගොඩක් අය එමුලේටර් දාගෙන ගහන හින්දා ගොඩක් අයට එහෙම ලොකු ප්‍රැක්ටිස් එකක් නෑ. එහෙම මේක පාවිච්චි කරලා මොකද ගොඩක් අය ඉන්න ෆෝන් එකෙන් ගහන. ෆෝන් එකෙන් ගහනකොට ගොඩක් අමාරුයි එම් එක අල්ලන්න. එහෙම සියුම් විදියට එම් එක අල්ලන්න එන අමාරු හින්දා තමයි මේ ඉක්මන්ට AI මැරෙන්නේ. මොකද එමුලේටරේ ගහන අයත් එහෙමම තමයි. එහෙම ලොකු මේකක් නෑ. ඉතින් අපි බලමු මොනවද හම්බවෙන්නේ. එනවත් දන්න අන්නන් ඕනේ කොහෙද යා. ගියා කැතුලේ වගේ දාගන්නේ. පේන්නේ නැන්නේ. ඊළඟ බිල්ඩින් එකට මාරු වෙන්න වෙනවා. මේ හරි තුවක්කු ටිකක් නැහැ. කවුරු එනවා වගේ.
ඔයාලට පේනවා ඉතින් මෙතන දැන් මැප් එකේදී අඩි සලකුණක් පේනවා. ඒ කියන්නේ ඉස්සරහ කවුරු හරි ගේ ඇතුළ ඉන්නවා කියන එක. ඔය දැක්කනේ. බලමු යාගේ ලෝඩ් කරලා මොනවද තියෙන්නේ කියලා. අයින් කළම් ජීයක් ඒකේ මුරම් හරි ඊළඟ ගෙදට දම් බලන්ට මොකද තියන්න කියලා. තව කවුර වෙනවා දැනට 80 දෙනෙක් ඉන්නවා. තව ටික වෙලාවකින් මීට වඩා අඩු වෙනවා. ඔයගලන්ට පේනවාද මේ සර්කල් එකක්? මේ සර්කල් එකෙන් දැනට ඔයගොල්ලෝ එළියට ගියාට ගියලා කිසිම අවුලක් නැහැ. මොකෝ මේකේ තව රෙඩ් ලයිට්, තව මේ බ්ලූ ලයින් එකක් එන්න තියෙනවා. ඒ ලයින් එක ටික ටික මෙහාට එනවා. ඒ කියන්නේ ඒක වෙලාවක් තියෙනවා එන. ඒ වෙලාව ඒ ලයින් එක මේ සුදු ලයින් එකට එකතු වෙච්ච ගමන් මේ ආයි මේ දැන් තියෙන සර්කල් එක පොඩි වෙනවා. එතකොට අපි ආයි ඒ පොඩි වෙච්ච ලයින් එකට තමයි මේ යන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ පේනවාද රතු ඩොට් එකක් තියෙනවා. අපි මේ ඩොට් එකේ හිටියොත් එහෙම මේකෙන් ප්ලේන්ස් වලින් දානවා මිසයිල්. ඒ මිසයිල් වලට අහුවෙලා මැරෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඉතින් අපි ගේකට හරි නැත්තම් මේ සෝන් එකෙන් එළියට හරි යන්න ඕනේ. ඉතින් බලමු තව මොනවද තියෙන්නේ කියලා. එන්න නම් එක නැහැ කවුද? හැත්ත පස් දෙනයි දැන් ඉන්නේ. ඔයගල තව පේනල් එක ස්ටේටස් වගේ වෙනවා. ඒ කියන්නේ ඒ කවුරු විසින් කවද මැරුවේ කියලා තමයි පෙන්වන්නේ. බලමු කවුරු පේන්නේ නැද. පේන්නේ නැහැ. දැන් අපි ටිකක් ඉස්සරහට ගියොත් හොඳයි වගේ. පරිස්සමෙන් බලන්න ඕනේ හැමතැනම කවුරු හරි ඉන්නවද කියලා. Thank you.
හැරි හිටිය ඇති වගේ යා එළියට. බලාගමු අපි මේ පොහෙටද යන්න ඕනේ කියලා. එකට මාක්යක් දාගමු. ආ ඔයගලට දැන් පේනවා ඇති නිල් පාට සර්කල් එකක් දැන් කිට්ටු වෙනවා. ඉතින් PUBG ගහන කට්ටිය නම් දන්නවා මේක මොකද්ද කියලා. මේක වෙන දේ ඉතින් දන්නේ නැති අයට තමයි මම කියන්නේ. මේ ඔයාලා දැන් මේ නිල් පාට ලයින් එකෙන් එහා හිටියොත් එහෙම ඔයාගේ හෙල්ත් එක ටික ටික අඩු වෙන්න ගන්නවා. ඔයා මේ බ්ලූ ලයින් එකෙන් එහා මෙහාට පැනලා ආයි අරකට යනකොට ආයි එතකොට ඔයාගේ අඩු වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔයගලට බලා ගන්න පුළුවන් තව ටිකකින් මේ සර්කල් සුදු සර්කල් එක ටික ටික පොඩි වෙනවා. පේනනම් කවුරුවත් නෑ. දැක්කද ඔයගලට පේනවද දැන් ලයින් එක නිල් පාට ලයින් එක එන එක නැවතුණා. සර්කල් එක තවත් පොඩි වුණා. ඉතින් අපි මේ හරියට මාක් එකක් දාගමු. අපි යම් බලන්න මේ පැත්තට. තව 67 දෙනෙක් ඉන්නවා. අර වෙනවා ති කෙනෙක් මෙහෙට දවන් දෙනවා තවන යම්ද. යම් ඉක්මනට එයා ගාවට නැත්තම් එයා මෙහෙට අපිට තියන්න පුළුවන්. එයාගේ තියෙනවා ස්කෝප් ටිකක්. අපි ඒ ගමු. දැන් අපි යම් බලන් ඉස්සරහට. මේ හරි ඉක්මනට යන තරමට හොදා මොකෝ නිකන් පිට්ටනිය වගේ තියෙන හින්දා ගොඩාක් අයට අපි හයිලයිට් වෙලා පේනවා. ගෙදර ටිකෙන් බලමු මොනවද තියෙන්නේ කියලා. ඔක්කොම සුද්ධ කරලා
නම් ඔගලන් දැන් පේනවාදී පැරිසූට් එකකින් මොකක් හරි දානවා. ඒකෙන් හැම වෙලාවෙම ඔය ප්ලේන් එකකින් ඇවිල්ලා අපිට දානවා හැම බොක්ස් එකක්. ඒකෙන් කියවෙන්නේ ඒ කියන්නේ අර අපි දැන් ඉස්සෙල්ලා අනිත් අය ලූට් කළා වගේ ලොකු බොක්ස් එක අපිට ලූට් කරන්න පුළුවන්. ඒකේ තියෙනවා එක එක වෙපන්ස් ඔක්කොම වගේ තියෙනවා. ඉතින් ඒක ගොඩක් අය ඒක තමයි ටාගට් කරගන්නේ. දැන් අනිත් අය මරන්න මොකද ගොඩක් අය වෙපන් එහෙම නැති වෙච්ච ගමන් එතනට තමයි යන්නේ. ඉතින් එතකොට ඒ කට්ටියව එම් කරලා අනිත් අය ඉතින් මරනවා වුම. ඉතින් අපි පොඩ්ඩ ඒ පැත්තට යම් මොකෝ මම දාපු මාක් එක තියෙන ඒ පැත්තට ඉඳා ඈත එනවා වගේ. ඔව් ඈත එක්කෙනෙක් එනවා. කොහොමද යම්කෝ බලන්න. අනිත් එක්ක නම් මෙහෙ ඉන්නවා කියලා පෙන්නනවා. ඕකට මේ හරිම පොඩ්ඩක් තනේ ගොල්ලන්ගේ වෙන ආගෙනවා ආගෙනවා අවුලෙනවා. එයා බැස්සොත් හොඳා නෑ. එයා යනවා. ලූට් කරගමු. හරි කියා. අනේ දැන් අපිට පෙන්වන සෝන් එක දැන් යන්න ඕන. ඔයගොල්ලෝ පේනාර මම කිව්ව බොක්ස් එක තමයි ඒ රතු පාට මෙව එකක් දාලා පෙන්වන්නේ. ආන් තව කවුද එනවා. කොහෙන් එයිද කියලා ෂුවර් නෑ කට්ටිය. ආන් තව එකෙක් අතන මිනිහා වාහනේට නගි වගේ. ඕන් ආවා. හරි දැන් පොඩ්ඩක් පියාව කොට බලමු මොකද කියන්නේ කියලා. අන්න දැන් මට පේන්නේ යාව කොහෙද ඉන්නේ කියලා. පොඩ්ඩක් අපි නැවිලා ඉමු. මම දැන් අන්න අරය වෙන්න ඇති ඔය තියනවා ඇත්තේ. හරි ආන් තව එක්කෙනෙක්.
යත් හරි ඉතින් මේකට දාගමු මේකෙන් අපිට පුළුවන් ඔයාට දැන් මේ ස්කෝප් අරගෙන කටේ උනේ අන්න සෝන් ඕ ඕ ඕ අපි ටක් ගාලා යන්න මොකද බලන්න වෙලාවක් නැහැ ඔයාලා පේනවා දැන් අර සෝන් එකෙන් මම පොඩ්ඩක් එහාට වුණා හින්දා अभी बैंडेज किया दा रहा हूं मैं हरी ने अयो और रहती है इधर ने ඒක හිස් මොනවත් කරන්න දෙන්නේ නැහැ අපි මෙඩි පැක් එකකුත් දාගමු බලමු දැන් කොහෙටද යන්නේ දැන් පොඩි සෝන් එකක් තියෙන 21 දෙනෙක් ඉන්නවා ඒකේ කෙනෙක් හරි මට මගේ කිල් 11යි අපි මේ ඒරියා එකේ ඉමු බලන්න අර ඈත කට්ටියක් ඉන්නවා මේක මෙතනටම වැහන්න. අපි මෙතෙන් තුවා කුඩියක් ගාමු කොකට. ඒක මහා දෙයක් නෑ. කමන්නේ. ඔක ඔහොම තිබ්බද? අපි දැන් මේ හරි හැංගිලා ඉමු. ඉන්නවා වගේ මේ හරි තවයි කොලස් දෙනයි ආයි කෙනෙක් ආවා ආයි අපි නැවිලා ඉමු කවුද කවුද තියෙනව ඔන්න තියෙනු පේන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා
කරත් අපි රීලෝඩ් එහෙම කරගෙන ඉමු. මම හිතන්නේ මෙයාට තියන්න. තැන පුළුවන් නම් හොයාගන්න. තව 6 දෙනා ඉන්නේ. ඒ කියන්නේ 5 දෙනයි. මන් නැතුව. දැන් නම් ඉතාම ආසන්නයි. මේ සෝන් එක තව පොඩි වෙලා තියෙන්නේ. මම මේ සෝන් එකේ ඉන්න හින්දා දැන් අවුලක් නැහැ. තව හතර දෙනයි. දැනට මම 14 දෙනෙක් මරලා තියෙනවා. හරි තව දෙන්නයි. තව එක්කෙනා ඒ කියන්නේ අපි පොඩ්ඩක් මෙහෙම ඉන්න. මේ පාර නම් මට චිකන් ඩින ගන්න පුළුවන් වගේ. පොඩ්ඩ බයකුත් හිතෙනවා. හරි ඒරියා එක දැන් පොඩි වෙනවා. කොහෙද මෝ ඉන්නේ? තව පොඩි වෙලා තියෙන දැන් අද්වන්ද සටනක් යයි වගේ යදනා. එක්කෝ එක්ක නෑ මං හිතන්නේ. කොහෙද මේ මනුස්සයා? දැන් කොළු මේ යහ
වෙයින්නේ. හරි මේ පාර මම වින වින චිකන් ඩින වුණා. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද ගේම් මේ කොහමද ගහන්නේ කියලා. 100 දෙනාගෙන් මම පළවෙනියා වෙලා තියෙනවා දැන් මේ වෙලාවේ. හරි සන්තෝසයි මටත් ඉතින්. මොකද වීඩියෝ එකකට මේක වෙච්ච එක. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මගේ පර්ෆෝමන්ස් එක කොහමද වෙලා තියෙන්නේ කියලා කිල් රේටින් එක. සර්වර් රේටින් එක ඊට පස්සේ ඔයගොල්ලෝ කන්ටිනියු කළාමත් ඒක බලා ගන්න පුළුවන් හොඳටම ප්‍රස්ථාරයක් විදියට වුණත් මේ තියෙන මේ විදිය තමයි ඔය ප්‍රස්ථාරයක් විදියට කොහමද යුවර් ග්‍රේඩ් කියලා දෙනවා 100%යි ඩැමේජ් එක හීල් කරලා තියෙනවා තමයි පොඩ්ඩ අඩු මෙතන ඔයා මරපු ගාන වැහැලා තියෙනවා මෙතන ඩැමේජ් එක කොච්චරද කරලා තියෙන්නේ කියලා ඔය ටික වැහැලා තියෙනවා ඉතින් ඔහොම තමයි මේ ගේම් එක ඉතින් ඕගොල්ලන්ට මේක කොහොමද ගන්න කියලා පොඩි අදහසක් ඉන්නේ නැති ඉතින් ඉතින් අපි මේ ගේම් ප්ලේ එක මෙතින් නවත්තමු ඉතින් මේ ගේම් ප්ලේ එකෙන් ඕගොල්ලෝ මොනව හරි දැනගන්න ඇති කියලා හිතනවා මම හිතනවා PUBG ගහන්න ඇති අයටත් පොඩි ආසාවක් එන්නේ නැති කියලා මේ ගේම් ප්ලේ එක බලලා නැත්තම් එහෙම නැද්ද දන්නේත් නැහැ මේ ඉතින් ඕගොල්ලන්ට මේ ගේම් එකේ මොනවා එමියුලේටරේ දාගන්නකොට මොනව හරි ගැටලු ආවා නම් ඒව පළයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝස් බලන්න ඕන නම් ඔයගොල්ලෝ මාව subscribe කරලා අලුත් වීඩියෝස් ඉක්මනින්ම ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න, share කරන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.